යි සුබ දවසක්වය වාදරණය ද දරුවන් සිරුදනාටම අප පසුගේ සතියේ සාකච්ඡාට බදුන් කරා පුතේ මතක ඇතිය මග විසිතුරු කියෙන පාඩම ඉතින් අපි ඒ කවි කිහිපයක් සාකච්ඡා කරලා අද දවසේ තින එහට තමයි සාකච්ඡා කරන බලාපොතු වෙඉන්න අපි අම අදදවසය අපට මුලින් සාකච්ඡා කරන තින කවිය සම්බන්ධයෙන් විමසා බාලන්න. තැ මේ හත්වෙනි කවිවී දෙට පුතේ දාලතයෙනවාටිකක් වෙනස් සාකාරේ කවියක් මේක පේෙන් ඇති දෙන් අයිරාවනුවත් නවතන රිසින් එන දැන් මේ යිරාවන කියල කියන්නේ සක්‍රයාගේ ඇතු අයිරාවන කිය ඇතු නවතන රිසින්දන කියලා කියන්න පුතේ නැවත්වීමේ රිසින් කියන්නේ කැමැත්තෙන් ආශාවෙන් බලාපොරොත්තුවෙන් එන කියන්නේ එන එනම් එතකොට අයිරාවන ඇතු නවත්වන අපේක්ෂාවෙන් තමයි දැම් පෙමිණෙන් අයිරාදහස් දිලිදුනුකොත් සිපත් ගෙන අයිරා කියල කියන මෙතන ආදීක දහස් කියලා කියැන දහස් සංක්‍යාවක් දිලි කියල කියන්නන්නේ පුතේ මෙතන දී දිලස දුනු කියන්නේ අපේ දුනු කොත් කියල කියන්නේ උල් ආයුදි උතන අපි භාවිතා කරමු හෙල්ල කියලා සිපත් ගෙන කියල කියනකින් අදහස් වෙන්න පුතේ කඩු අරගෙන. එනක් දෙැම්ම දිලිසමින් බැබේමයිින් තිබෙන දුනු ඒවගේම හෙල්ල ඒත් එකම කඩු අරගෙන. කයිකාවලෙහි දැකසෙබොලුන් රැක සිටින මෙතන ද මේ කයිකාවල කියන ස්ථානය මම මෙතන කොටු කරනවා මේක ස්ථානයක නමක් පුතේ. කයිකාවලහි. එනම් මේ කයිකාවලකෙන ස්ථානයේ දැක කියන්නේ දක නෝත්. තරම මේ දැක් හම ගොලන්ට පේන්ඩ හම්බෙන්නේ හරි යපූරු කට්ටියක්. කවද මේ පේන්නේ සෙබලුන් රැක සිටෙන. එනම් අන්න ආරක්ෂාවට යේදේ සිටන සෙබලුටික්කින්. ත අපට කියනවපුතේ වයියාකරන් මල්තුරු ගණ වනහිසින. වයියාකරන්. මේ යාකරන් කෑනෙ ගමන් කරන්න මෙතන වයිකේනකින් අදහස් කළ තියෙන වේගයින්. තුර මේ වේගයෙන් ගමන් කරන්නලු මල්තුරු ගන වනහිසිෙන. මල්පිපිලතියන ගස්ටෙක මහ වනාන්තරයේ තියෙනව ඒවට උඩිින් තමයිපුතේ මේ වේගෙන් ගමන් කරන්න කියලා ඔන්න අර්ථකථනය ලබාදිල්ල තියෙන. තර මේ කවි අපි ගත්තහම අපට මේක ඔන්නම් භාවිතා කරන්න පුළුවන් වලට කවිස්සරහැ සංගල වරහනක් එහෙම දාලා, ඒ කාලෙ මිනිසුගේ බලය පෙන්න ලතිත් බමතන. බලන්නකෝ සෙබලුදාගෙන ආරක්ෂාවට කාටවත් ගමන් කරන්න නොදී එතෝට මේ අප ඉන්න දූතියට පවා කියන්න කොහොමද සැල්නිට උඩින්ම්ම ප්‍රයාාසර කරන්න කියලා එනතන ප්‍රධාන්න පුළුවන් අතීතයේ බලය භාවිතා කර පිරිසක් ජීවත් වූ බව කියලා විස්සරැන් සටහන් කරගන්න පුළුවන් තුරපියවුණ කවයේ දල අදහසතමාාව අරගත්ය. බලම ඉළඟට අපට සාකච්ඡා කරන්න තියෙන කවය අටවනිියක දැන් සන්දේශ සම්බන්ධයෙන් අපි අවස්ථා දෙහෙක දිසාකච්ඡා කරව ඔබට මතකයි කෑරගල වැද්්‍යබේ මේ ලෙසින් සිට කේෙන එක දැන් මේ අබි සාකච්චා කරන මගතතුරතුරු විසිතුර කියෙන පාඩමයි තර මේ පාඩම් දෙක අතරේ සන්දේශ පිළිබඳ අපි ගොඩක් දේවල් සාකච්ා කර බලන මෙතන දා තින ඉල්ඟ කවිය නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුල නිමල් කියල කියන්නේ මෙතන පුතේ පිරිසිදු පවිත්‍රකයෙන් අදහස. සඳ පහන් වැනි එතුර මම මෙතනදී මෙන්න මේක මේවිදිරිී රක්කන්ඳනවා අපි ඕක ලකුණු කරගන්න පුතේ උපමාවක් විදිහට එනං සඳේලිය වගේ තැම සඳේලිය වැටිලතයන්නෙ කොහටද වැලිපිට උද්දුල වැලිප වැලි තලාට වැටිලතයෙනවා උදදුල කියන්න දැන්ගේඒ නිසා බැබලේෙනවා තොකොට සඳේලිය වැටේලා වැලි තලාවට දෙ බැබලමින් තිබෙන්. සුපුුල් මල් යහන් ලිය මඩු ලිය බැක්ගෙපල. සුපල් මේ වචනය පුතේ මෙන මේ විදිහිට අපට ලියන්න පුළුවන් එකක් තමයි මේ පුල් කියල කියන්න පිපුුණු. අපි මෙයාට මේ සූකේන උපසර්ගය භාවිතා කරහම කුදුනේ සුපුල් බවට පරිවර්තනය වෙන. එකැන වඩා හොන්ඳින් පිපුණු. හරි එතුරො වඩා හොඳින් පිපුුණු. මල් යහන් අපි ගන්නන්නේ මල් යහන්නකෝ මල් ලාසන. ලිය මඩු ලිය ගෙපල. මේ ලිය මඩු අපි එතන ගන්නවපතියි ලිය මඩු කියලා කියන ලතා මණ්ඩප වැල් සමූහය ලියගෙපල තොට මේ වැල් සමූහය ඉතිලා යිතිලා පහලට වැැක්කෙර ලතියනකොට මේකනිකම් හරිට වටකරලතියන ගෙයක් වගේ. වැල්වලෙෙන් වට වනු ගෙයක් වගේ එකල් කෙලෙන වන දෙවුලිය දැක කොමල එකල් කියන්න ඒ කාලේ හරි න්න මෙතිනිින් පොඩක් අයි කරගත්තු පැත්ත කරකරුත් කල් කාලය ඒ කියලගත්ත මේ කාලේ හරි කෙලන ක්‍රීඩා කරන වන දෙවලිය දැක කොමල වන දෙවලිය කියල කියනනි වනාන්තරය ඉන්න දි්‍යකාන්තාවෝ දැක කොම්මල දකේනවා එගුලන් හරි කෝමල කට්ටියක් සුකුමල කට්ටියක් ලසල් රුකක සැතපෙවල් ලපලු සිහිලල ලසල් ලපටි ලපට සල් සල් ගසක් රුකෙක කියන්න ඕන ගස සැත පෙවක යන්න වැතිරිලායින්ඩ දැ මේ පක්ෂයට දෙන්න උපදේශයේ නේද. වැැතිරිලයින්ද ලපලු සිහිලල ලා දල්ලු සහිත සිසිලක් රැගෙනේන. එකැන ජලාශ ආසන්න ඉදලා සිසිල අරංගෙනවා. එහෙනම් ඒ ස්ථානයේ රැඳන්න කියලා තමයි ඔන්න සැලල්හිනිට කිව්වා. හරි බලමු දැන් අපි ඊළංකවියත් සාකච්ඡා කරලා. නම්විනි කවේ දේට තමයි පපුතේ ම මේක අදහස් කරන්නේ බලන්න. මල්දම් සුවඳ දුම් දුන් සොඳ වර්ලසිනි. මේ මල් දම් එකැන මල් මාලාවක්. එතකොට මල් මාලාවක් කිසේ පැළඳගෙන. ඒවගේම සුවඳ දුම් අන්න දැන්. සොෝඳ දුම් කියල කැන සුගන්ධබත් වූ දුම. දුන් කියන්නේ අල්ලනවා. සොඳවර්ලසිනි සොඳ කියල කියන්නේ ලස්සන සුන්දර වර්ලෙසනි කැන කොන්ඩට. ඒනන් දැම් මේ කොඩේට, මල්ටිකක් පැළඳගෙන ඉන්නක් කෙනෙක් එයාට මේ දුම්මල්ලනවා කොන්්ඩේට වටයකාරය අමුතුමාකාරය කවියක් වෙනස්මාකාරයේ අර්ථකතනයක් දෙඩ යන්නේ. කල්ගිම් නිවා සැනැහෙන සිහි ලස රසිනිින්. කල් ගිම් තො මේ කල් ගිම් කියල කියන්නේ මෙතර මේ කාන්තාවගේ කල් ගිම් කියල කියන්නේ ග්‍රීෂ්මය උණුසුම. තු කාන්තාවට දැනුණු මේ ශරීර උන්නුසුම නිවා කියයනි නැතිකරගෙන. සැ සිහිලස රසිනි සැනහෙන කියන්නේ සැනසේනවා. සිහිලස රසිනි සීතල ජලයෙන් තුර ජලයට බැහැල තමයිපුතේ ශරීරීතීන් උණුසුම්මනවාද කරගන්න නැති කරගණ්ඩ යන්නේ. කොල්ලම් ගසින් නිල් ඉවරැති පොකුණසනි. මේ කොල්ලම් ගසින් එතනද අපි ගන්නවා කොල්ලම් නැමති ගස. එක ශාකයේ නමක් ඒක මහපරිමමා නුස්්‍යයන ගහක් නෙමේ පඳුරෝ විදියට මධ්‍යස්ථ ප්‍රමාණය ඒ විදිේ උස්සතියන ගාකිතෙන් එක ඒකට කොල්ලම් ගසක ර්ථකථනය කරන්න. නිල් ව ඇති මෙතන යවරඇති කියන වච්චනය අපට මෙහෙම ගන්න පුළුවන්. යවර ඇති අන්න තුර අපි ගන්න කොහද වර ඇති සන්දිිපදයක් විදිර භාවිතා වෙනවා. පොකුනසනි පොකුණ ආසන්නේ එ නිල්පාට ඉවරක් දැක ගන්න පුළුවන් පොකුණ ආසන්නේ වල් අම්බලම දැකයාගන් සහතොසිනි. තැ මෙතනද මේ වල් කියන වචනයේ භාවිතා කරහම සමහරක් දරුවූ මේ පදේ අර්ථකථනය වැරදිීට හිතනවා. මෙතන මේ වල් කියලා කියන්නේ පුති කැලෑ කියේෙන අදහස. අපි මෙත නිති ගන්නේ කැලෑ කියන අදහස. හරි එන අපට කියන්නේ කැලෑ අම්බලම කැලෑ අම්බලම දැකයාගන් සහතොසිනි. දැක ගමන් කරන්න. සාහතෝසිනිකයන් සන්තෝෂයෙන් සතුටින් එනන්දැෙන් ඕුණන සැල්ි නයටටති දුන්නු ප්‍රදේශයක්. ගමන් කරන්න ඕනෙ කොහොමද හරි අපපූරුවට කාන්තාවන් නානස්ථානයේ දෙස බලමින්. ඒ වගේම ඒ යවර රැන්දිීලා වල්ලා අම්බලම දැකලා සන්තෝෂයෙන් ගමන් කරන්න කියලා කියනවා. තුොර දැන් මේ පක්ෂයාට ගමන් කරන්න කියන මාවත පිළිබඳව. ඔන්න අපේ කතුවර ඔයිදිර තමයි බලතෝටික් ඒකවිය අපට වෙනස් කවයක් ඒක සුවභාව සවදර්රයට සමගාමී අපට ගන්න පුළුවන් එළඟට මෙන්න දහවිනි කවිය දැන් කවියන්ක දහයට අපි ප්‍රවේශවෙලාත යෙනවා බලන මේක ඒකාලි හිටිය මිනිස්සු සමාජයේ පිළිබඳව කියන්න පුළුවන් අපූරු කවයක් දැ සමාජයේ ගත්තාම විවිධාකාරය පාර්ශවයන් ජීවත් වෙනුවන් තුර දැම්ම අපි කතා කරන්න එන කවීන් ඒකාලෙ විනෝධකාමී තරුණේ හිටිය ගුලරි සතුරෙන් සැහැල්ලුවෙන් වේකින් හිටිය කෙලක කියින් හර පුුකවයක් කස්තුර තිල්ලක සැඳි නලල්ලත සුමටාන. ැමි කස්තුර තිලකය කස්තුරි තිලක කිව්වහම මේ අපි කස්තුර සාමාන්‍ය වහරය අපේ වර්තමානය ඉන්න කාන්තාවූ වනේ දබොඩක් පැහැපත් වෙන්න භාවිතා කරනු. තැන් ඔයි කස්තුරරි කහ ගන්නේ ඉන්දයාාවන්නවා කස්තුර මූ උන්ගේ තියනවාපුතේ මේ නාබිය ආසන්නන්නේ හටගන්නවා ගෙඩි විශේෂය. ඒවෑන් ගන්න අෞෂධයක් තමයි මේ කස්තුරික හකිල කියන්න. හරි එතුට එනම් දැන්වුණු බලන ඒවෑන් තිලක සැදිී. තිලක කියන්නේ මොට්ටුවක්. සැදි කියන්නේ තියාගෙන. නලලත සුමටාන නලලත කියන්න නලලෙහි සුමටාන කියන්නේ සිනිදු. එනක් දැන් මේසිනදු නලලේ කස්තුරිකාහලින් මොට්ටුවක් තියාගෙන. පුල් මහනෙල් මල්දම්මිස දවටාන අපිස්සල විස්තරක රමතකයින්නේ පුල් කියන්න පිපුණු කියන එක පිපුුණු මානෙල් මල් දම්මිසකයන් මාලයක් කරලා ඔන්න ඔළුවේ පට ලෝගෙන දැන් වාලනය චිතරුම් මවිල පේන්ඩ ඕනි. සලෙලුන් යනන නිතිකැර කෙලි කවටාන මෙ මේ වශචනේතමමා තයේ මෙතරනිද භාවි කරන වැද ගත්තුව වචනය ව සලලුන් අපි කියන්නේ කවුද සල්ලාලයන් දැන් ඉදා සල්ලාලය කියලා අර්ථකථනය කරේ විනෝධකාමී මිනිස්සුන්. අද සල්ලාලය කෙල සමහරක් කලාට සමාජයේ හංවොඩු ගහන්නේ සමාජ ගත සංස්ථාවේ නොගලපන ක්‍රියාවනුල් නිරතුනූති. උොන බලන්න නිතෝට ඉට කට්ටිය සල්ලාලයන් විනෝධකාමි තරුණයෝ යනන කියන්නේ යන එන වචනය බලන්න සධිපාදයක් යනවා එනවා. නිතිකර කෙලි කවටාන නිති කියල කියන්නේ පුතේ හැමවෙලීම. කැර කියල කියන්න කරනවා මොනදමි කරලතිය කෙලිකවටාන. කියන්නේ ක්‍රේඩාවට කවටාන කියන්න කවටකම් විහිලු කරනවා. රිවි මුදුනත වනමැදවදු සුමටාන. එනම් පුතේ රිවි කියල කියන්න මෙතනදදි සූර්්‍රයා. සූර්යා මුදුන් වෙනකොට. වන මැද කියන වනන්තරේ මැදට වදු සුමටාන වදු කියන්න ගමන් කරන්න සුමටාන කියේන ප්‍රදේශයට. එනම් මේක ඔයාට දාගන්න පුළුවන් කවිස්සරහැන් අප ඉස්සල් දැම්ම වගේ සංගලවරහනත් දාලා උන්නා. චිත්ත රූප මැවීම ඒ වගේම සමාජයේ මිනිසුන් සතුව පැවති ලක්ෂණ විදහ පෑම කියන කරුණු කාරණාවන් දේකට. තොට අපි කවියංක දහයි ඉතාමත් ඉක්මණින් සාකච්චා කරා අපට තියෙනවා එකොලොස්ෙන කවිය තැ මේක අපි එකෙල්ලේම ගන්නවා ස්වභාව සෞන්දර්යෙන් පරිපූර්ණ කවියක් විදිහට. මග නිලමින් සිටින්නනාා දුබ නීපියල් මග කියන්න මාර්ගයේ. රි නිලමින් කියල මෙතන දදහස් කරන්න පුති කවිසමය තුළදී අප අතීත කවිවෝ අර්ථකථනය කරා වර්ණ දෙකක් මේ නිල් කියීන එකින් නිල්කේණකින් වර්ණ දෙකක් දුන්න එකක් තමයි පුතේ මේ කොල්පාට වර්ණය අනිත් එක තමයි මේ කලුපාට වර්ණය එතකොට ඒකාලෙද කවිවු විස්තර කරදි මෙහෙම කිව්වා ඇය නිල්වර්ලස මුදා දමා ගමන් කලාය නිල්ලසකෙන මොන පාට දෙතන දිගන්න අපි කළලුපාට. ඒවගේම සමහරක් වෙලාවට පියහල තියෙනවා ඔබ නිල්වන් කේත්‍යයක් දුටුවෙේද. එනතර නිල්වන් කෙත්තයක් ව පුතිේ මොනපාටද කොළපාටක් ගොම්ඹුරක්. ඒනං ඔන්න මේ කොළපාට මාර්ගය දෙපසට හරි අපූරුවට විසුරුවමින් ශාකටකක් තියෙනවා. මොනද මේ තියෙන ශාක නා කියයන්නෙපුතේ නාගස්. දුම්බ කියේලකයන්නේෙ දුම්බ නී කියල කියන්නේ බක්මී ගහට පියලකයන්නේ මොරගහට ඉතුර එන්න ඔන්න ශාක වර්ගටික ආයිපාරක් මම කියේනවා නාගස දුම්භගස බක්මී ගස එවගේම මොරගස හරි පිය සලමින් මලගෙහි කෙල රොනිිනවල මෙතර මේ පිය කියයන්නේ පුතේ පියාපත් සලමින් කියන්නේ උන්න ම මේක හැඩේපුඩ වෙනස් කරනවා සොලවමින් නැත්තම් පියාපත් ගසමින් මලගෙහි සධිපාදයක් මල් අගෙහි මල් අගගිස්සේ කෙල රොනිනවල කෙළ කියල කියන්නේ පුතේ ක්‍රීඩා කරනවාම් රොනිනවල කියන්නේ මල් රේනෝල එනම් මල් රේනුවල තමයි ක්‍රේඩා කරන්නේ තතුඩලමින් බිඳ විලිකුන් මිවුරුපාල තතුඩ ලමින් කියන්න මේ හොටෙන් අනිමින් හරි බිඳ කියන්නේ කඩන්ඩ වෙලිකුන් මියවරුපාල විිකුන් කියන කිය අදහස පුේ ඉදුණු දැ අපි කඩට ගිහිල ඉල්ල නෑනේ විලිකුන් අබ දෙන්න කියලා අපි ගැනමකාද ඉදික්ෂ අ නල්ලන් යෝ කොල්ලා නිකන් ජොලීට වගේ ගිහිල් අහල බලන්නක මුදලලාලිම හත්මකෙන් විලිකුන් අඹ තියෙනවාද ඕක දන්නවනන් අවුලක්නෑ දැන හිට නැත්තන් සමාට කියන්න පුළුවන් නේ ධර කකාර්ත කරු බඹතයෙනවා යාාපනය අඹ තියෙනවා ඔය අම්බනන් නැහැකිල කියන්න පුුවන්න්නේ එන විලිකුන් මිවුරු පල ඉඳුණු මිහිර ගෙඩි ස්සුම්බොල්ලමින් යෙහි සැල දඹ පඳුරු වල ස්සුම්බොල්ලමින් මේ කාරි වැදගත් වචනයක් අපි සාමාන්‍ය වෙලාට ගුඩක් කියලාට උගලම් විහාර කරන්නේ අපට විවේකයක් දෙන්න අපටර සමහරකට පාසල්ොල්දී අපේ පන්තුල දෙ ළමයි ැන ඉන්ටවල් එකක් දෙන්න මේ ඉසුම්බොලමින් කියන්නේ පුතේ විවේකය ගඩ විවේක අරගෙන යෙහි කියන්නේ ගමන් කරන්න සැලදඹ පඳුරුවල සැල කියන්නේ පුතේ සැ ලිහිනිියට ෑ මේ දතියටට තමයි කියන්නේ ඔයා පියාපත් සල ලපියාම්බල පියාම්බල හරි මහන්සේ ඔයාට පුළුවන් මොනවා කරන්නද. මෙන්න විවේකයක් අරගන්න කොහෙද විවේක ගන්න කියන්නේ. දම්බ පන්දුරවල් දම්බ කියලා දහස් කරන්න පුතේ මොනවාද ජම්බූ. එනමේ ජම්බු ගස්වොලට වෙලා මොනවා කරන්නද. විවේකයක් අරගෙන ගමන් කරන්න කියලා කියනවා. රි තුොට අපි මේකවිය ලකුණු කරගන්නවා ඉස්සරැන් ඔගලන් සංගල හරනක් දළදාගන්න. ස්වභාව සවුධර්ය හරි? එඩ පස්සේ අපට පුළුවන් ඔන්න දොළොස්වෙනි කවියට යන්න ඇ මාර්ගයේ තොරොතුරුටික තමයි මේ කියන්න තර මාර්ගයේ තොරතුරවල දොළොස්වෙනි කවිය ඇතුළති අපි බලමු කොහෙද මේ යන්න කියලා කියන්නේ කවුදේ ස්ථාන හිටියේ මොකද තියෙන විශේෂත්වය අප ඒටක තමයි දැම්මි හො ගෙන යන්බ යන්න. රිවි තැවුලේ පිපිකමලේ විල් ගැවසේ තොට දැම් මේ හිවෙලිය වැඩීලා. පිපි කියන්න පිපුුණු හමලයකයන් නෙළුම්මල් විල් ගැවසේැන විල් ආශ්‍රතව තියනවා. තො දැම් විල් ආශ්‍රතව තියන නෙළුම්මල් වලට පුතේ හිරවෙලිය වැටනු. දැම් බලඩකෝ වෙන වැඩේ මතකෝවුලේ තුරු වදලේ හඬන නෙසේ. මේ මතකොවුලේ කියල කියන්නේ මත්තුුණු කෝලෙක් හරි තොර මේ මත්වෙච්ච කෝවුලෙක් තුරු වදලේ දල කියන ගස් සේවනතරේ හඩන නිසි හඬනවලු සුදුසවාකාරයට එකැනමේ කෝ කියලයාගේ කෝුලගේ නාදයෙන් තමයි මේ ඇතිවෙන්නේ අවට වට පිටාවේ තකොටයා සාමාන්‍යයෙන් අපි කියන්නේ නං අප්‍රේල් කාලේ නේ බක්මහ ඇතුළේ ඔන්නඒයාගේ හඬ නිරන්තරයෙන් අපට ඇහෙනවා කියලා නමුත් මෙතන බලන්න පාරිසිරික විපර්යාස ගැනා පිස්සල්ල කැවිවුල්ල කිව්වා. දැම් බලන්න මේ කොවුලගේ හඬ එහෙනවා වනසැවුල්ලේ මගාසලේ පොර සැලසි මේ වනසැවුලි වලිකුකොලු මගාසලේ මාර්ග්‍ය ආසන්නේ පොර සැලසි පොරකන්න සූදානම් වෙලාතිය තොරෙන් එක පැත්තකෙන් කෝුලු අන්ඩනව එක නිකුල නාද පවත්වනවා අනෙක් පැත්තෙන් හිරුවලියයි වැටිලා අනිලුම්මල් හරි ලස්සන්නට පි පිලතිෙනවා විලාශ්‍රිතව ඒ වගේෙන් පති වලිකුකුලු පාරදිි පැත්ති පොරකන්න සූදානම් වෙලාතියෙන. ගොරු බැවුේ යව අවුලේ නොවේ කෙසි. එතකොට අපට කියනව මේ ගුරු බැවු්ල කියන ස්ථානයෙන් යව යන්න අන්න විධානයක් දුන විදික්‍රියාවක් කර ලදේන්නේ මෙතැනතුර අප ප්‍රධාන පුල යව කියන පදේගාවීන් මෙන්න මේ විදිහට විදික්‍රියා අන කිරීමක් කර ලදේ හරි. අවුලේ නොවේ කිසි. කිසිම අවුල්ලකට පත් නොවේ කියන්නේ බය නැතුව කර්දරයක් නැතු ඔයාට යන්න පුළුවන්. පැත්තක ඉන්න පුලුවො වලිකුකු පොරකා ඔයා බයිනතුව යන්න කියෙල කියේනු. එ තොට එෙනං ඔන්න අපි මේව භාවිතා කරනව මාර්ගය පිළිබඳ තොරුතුරු ලබාදීපු කවයක් ඒවගේ මොන්න පාරිසරරික සුන්දරත්වය විස්තර කරා කියලා ප්‍ර ගන්නත් පුළුවන් හරි. සර අපට තියෙන අවසාන කවිය මෙන කවේ දහතුන් එෙන කවිය. වනසිරි පියුම්රා බද රණබරණ යුර. වන කියීල කියන්නේ පති වනාන්තරය සිරිකීල කියන්නේ ශ්‍රියාකාන්තාව ත්‍රපිය ගන්න කොහොමද වනාන්තරයේ නැමති ශ්‍රියාකාන්තාව හරි උපමාවක් පියුම්රාබධ රණ බරණ යුරු. හරි එකම් මේ පත්මරාග මානිකය බඳ කියන්නේ බැඳිලතිීන රත්තරම් ආභරණයක්කා සමාන. එකැනිමකක්ද පත්මරාග මානිික්කය වනාන්තරයේ නැමති ශ්‍රියාකාන්තාවගේ බැඳලතිීන. ඇැදලිද වට පිරි සුපපුල් දුනු කේමල් මුරුත තුරු වට කියලකන වටේට පිරික කියන්නේ පිරිලාතියෙන. සුපුුල් අපි පෙර සඳහන් කර ඉතාම හොඳදින් පිපිල තියෙන දනුකේමලුයි මුරත ගසුයි මුරුත තුරු කියන් ක මුරුත ගස් බිංගු පිරි වැැරු ඔලුපුල බුලු වල තම්බුරු තොර මේ බිංගු කියලකයන්නේ මී ඇැස්සු අපි සාමාන්‍යයෙන්වය විවාහර කරනවා ගීත ට සබන්දුන්නහම අපට සිංහලවල වචන ගොඩක් එකතු කරන්න පුළුවන්ේ බොහෝ ගීතවල මේ අපේ තියෙන වචනවල අදහස අපට ටක්ටක් ගාල ගම්ම මාන කරගන්න පුළුවන් ගීතයක් හොඳර ශ්‍රභණය කොරෝතියන් තර මේ බිංගු කියන්නේ ම ඇස්සු පිරි කියන්නේ පිරිලඉන්නවා මල් පිපිලතියෙන ස්ථානවල ඔලු පුල බුළු වල තඹරු ඕලු මාහනෙල් සුදුනෙලුම් ර කියන්නේ රතුනිලුම් අපි ගන්නේ විදිහයට. හිමසරි සිහිල් දියහෙබ දැක යන් මිතුර. තුර මේ හිමහා සමාන සීතල ජලය තියන ජලාශ දැකයන් දැකල ගමන් කරන්ද මිතුර කියන්න මිතුර තුර අප මේ කවියත් පුතේ භාවිතා කරනවා ස්වභාව සෞන්දර්ය සම්බන්ධයෙන් කවියක් විදිහෙට. එතුර ඔන් අපි කවි සාකච්ඡා කරා අදාළ අවසාන කවිය දක්වාම එතුකොට දැන් අපේ සැලිනි සන්දේශය සම්බන්ධයෙන් අපි කතාකරුම් මේ පාඩම මංහිතන් ඔබට කවිටකි ඉතාම පැහැදිලි මොකද මේ කිව් වික කියේන එක. මම වචනෙන් වචනය විස්තර කරල දුන්න අ කවි අර්ථයේ මම එක පාර ගලපන්නගේ නැහැ. නමුත් ඒක අපේ දරුන්ට පහසුයි කවි අර්ථය ගලපගන්න එක. ති මේ පාඩම් විස්තර කරනකොට. අප අපට අපේ දරුන්ගේ ප්‍රතිචාර ලැබිලති නො ොඩක් අයගේ තින් අද දෙරන අධ්‍යාපන් නාලිකාව නරමන ගොඩක් දරු අනස මේ පාඩමත් කරන්න කියලා ගොඩක් අල්ලිම් කරලා තිබ්බයි තින් අපි ඉදිරයේදී ඒ පාඩන්ටි එකක් සාකච්ඡා කරනවා ඒ දරු ටික වෙනුවෙන්. අපි වළම තකොට පුතේ හිෙනම් කවිටක අප අවසන් කරපු නිසා. මම ඒකිදීමේ ඒකට සමගාමය ප්‍රශ්්‍ර දෙහෙකට ගන්න කවිමොනවාද කියනෙක් වෙතරක් අපි සාකච්චා කරනු. තොට මේක තමයි මේක අප ඒ පාඩිමි වසාන තනට පියවිලතින්. බලමු ස්වභහව සෞන්දර්යේ වර්ණා සඳහා කවියාභාවිතා කන විවිධ කාවිපක්‍රම සාකච්ඡා කරන්න. තු දැමේ ස්ුභාව සෞන්දර්යයේ වර්නා කරද්දි. විස්තර කරන්නොකොට. කවිය මොනවද භාවිතා කරපු කාවිපක්‍රම. අපට පුළුවන් පපුතේ ගන්න ස්වභාව සෞන්දර්ය පිරිපුන් කවිටිකාතරේ දැන් උදාහරණයක් උපමාති බනං ඒනං අන උපමාමගින් ස්වභාව සවෞන්දර්ය විස්තර කරල එප. භාවිතා කල්ල තිබ පවි තිබ්බන ත රූපක මගින් ස්භාව සෞන්දරය විස්තර කරල තිබ්බා. ඒවගේම එක්කම වච්චනේ නැවතනවත භාවිතා කෙරේෙන් මගින්. අනුප්‍රාස රසේනේ තු අනුප්‍රාස රසේ මගින් අන්න ස්වභාව සෞන්දරය මනාද කරේ වර්ණාවට බඳුන් කර. චිත්ත රූපමය වෙන බස්ව හරක් මගින් ස්වභාව සෞන්දර්ය වරණාවට බඳුන් කර. අපට අන්න ඒවිදියට අරගන්න පුළුවන්. හරි තුොර එහෙන ඒ කියන කරුණු පාර්නාාටික තමයි අපට ඒ අදාළ ප්‍රශ්නයට ප්‍රවේශයක් විදිර ගන්න පුළුවන්. අප නැවතත් එක්කතුනු ආදරණය දුවයිපුතය විරාමයෙන් අනතුරුව. සාකච්ඡා කරග හහිටි අපේ මග විතුරු පාඩම. එතුර මේ පාඩම සම්බන්ධයෙන් අපි කතා බා කරලා. දැන් අපට තියනවයිගේ විචාර ප්‍රශ්න වලට අදාල පිතුරු සම්පාදනය කරගන්න ආකාරය අපක් කතා කරා විරාමයට කලින් දැන් අපි බලමු දෙවනි ප්‍රශ්නයට කොහොමද ප මේ පිළිතුරු ගලපගන්න කේක මෙම පද්‍යවලින් හෙළිවෙන විධ සමාජ ආර්ථිකතුරුතුරු විස්තරගරන්න තොට දැම්මේ සමාජ තුරුතුරුම් මොනවාද ආර්ථික තුරතුරම් මොනවාද මේ කරුන්ටි කප දැ හොයාගන යන්ඩ යන්නේ. තුර අපට මේකෙදී අපි පොඩක් ආයි ක පපන්තතියේ අනිපත්තර පොක් එලගෙන ම ලටමන් පෙන්න්නන්නම් එතනදී සමාජම මෙන්ම ආර්ික තුොරුතුරු කොහොමත් යන්න කියලා. තුොර දැ මෙතන තියෙනවාබත මේතුන්ගේ නිකවිය. දැ මේකදී අපි කතාබහ කරද්දි ඔබට මතකයි කිව්වනි මේක කෘෂිකර්මාන්තය ප්‍රධාන කරගත්තා ප්‍රමුඛ කරගත්ත ජියවුණූපායක් තිබ් එනම් කෘෂිකර්මාන්තයේ මත යපුණු සමාජයක් වීමම සහ කෘුෂිකර්මාන්තයන්, ආදායිම උපයාගත් ආර්ථික මට්ටමකින් පිරිපුන් සමාජයක් වීමිකල අපට ඒ කවිය ගන්න පුළුවන් තර මේ පස්වනි කවතපට වැදගත්. එකට හේතුවයි නි තල බලතල මෙවා භාවිතා කරලා ඒකාලෙ යුදමය පරිසරයක් තිබ සමාජයක් කියලපට අර්ථකතනය කරගන්න පුළුවන්. ඒවගේම ඔන්නම් පුළන් ධනවාදී සමාජයක් ඒගොල එක කල්න බලයපෙන් වූ සමාජයක් නිරූපණය කර කියලා ගන්න. ඒතෙක්ම අපට පුළුවන් ඔන්නම් මේ කවියත් භාවිතා කරන්න බලය භාවිතා කරපු සමාජයක් වෙසීම. ඉඩබස් එෙන්න්න මේ අපිට පුලන් භාාවෙන කවිය අවිනෝධකාමී තරුණයන් වෙසුණු සමාජයක තොරතුරු කියාපෑම තතුර ඔය විදිර තමයිතුතේ අදාළ අපේ ප්‍රශ්නට අප පිළිතුරු සම්පාදනය කරගන්නේ තකොට ඒ අදාල පාඩම අවසන් වෙනකොට මම මේ තියෙන කාලවෙලාී උපරින් ප්‍රෝචන අරගෙන ත් පාඩම ප්‍රවේශෙන්ිය හේතුූ තමයි අපට තියෙන සීමිත කාලයක් මෙ සීමිත කාලය තුළේදී අපි කරන්න පුල උපරිමදය කරන්න වනේ තෝට අප අපිත්ක එකුතුුණ දරුවන්ටමං හිතන්නේ ඒ අපස්සාමාන පෙළ විබාගේ රුකුලක් වෙනවා කිසිම සැකයක් නෑ එනිසාබ බල අලුත් පාඩම තියෙන කරහන් නිසමෝ කළුවර බලාලා දෙැඟ අපේ දරූ බලයි මේ ඉක්වල හා වසරයට නියමිත පාඩම් අතර අප දැන් දැනටම කවිපන්ති දෙකක් සාකච්ඡ කළ ඉවර කරලා මේ තුන්ගෙන කවිපන්තේ සාකච්චා කරා කවි පන්තය තමයි වැඩි පුරමතිය ෙකොලා වසරට ති පාඩන් කරගත්තෝත් කවිටක විචාරයක් ලේනක කිසිම ප්‍රශ්නයක් නෑ අපට පහසුවෙන් විචාර්ලයන පුළුවන් එක මතනක් තමයි මේ කවිටික් මොකු අපේ දරු දන්නවා ගදධ සාහිත්‍යයේ තියෙන උපුටාගනයම් ඒආකාරයම මතකතියාගන්න ගොඩක් දරුන්ට පහසුවෙන් හැබැයි මේ කවියක් මාතකතයයාගත්තෝ තින් ඒ කවිය ලියලා ඒහ සම්බඳ විස්තර අපේ දරුට ලාගන්න පුළුවන් කොහොමත් කවිය ලියාගත්තර පස්සේ ඒ විස්තරේ ලියලා අහන ප්‍රශ්නයට රජුව උත්තරයක් දේලා මේක ස්තීර කරන්න පුළුවන්. ලකුණටික ලබාගන්න පහසු ැනොතම්. ති බලමු කුරහන් ස්සම කලවුර බලා පාඩම සම්බඳ තුොරුතුරටි ගත්ත අපබි මේක අපට මුලිම පුතේ ජනකවේ යනු කියනක කියලා තියනවා මොකද මේ ජනකවයක් කියයි. දැන් අතීත ගැමියන් න දිනිෙදා තම වැඩකටියයෝ තුළ නිරත වෙනකොට ද අද මේ අපේ තාක්ෂණක දිවුණුව මේ ඔක්කමත් එක්ක විධ රැකයා ශේෂත්‍ර ගොඩ නැගිල තියෙනවනේ පති ඒකාල අපේ මිනිස්සු භෞතරයක් අය මේ හේන කුම්බුර එතකොට මේ කරත්තය පතල මේ මේ කියන ඒවත් එක තමයි මේ බද්ධ වෙලා හිටිය එතුට අපේට ගැමිය ඉදිනිදා යාලගේ වැඩකටියුතු කරගන්නකොට ඒකෝලන්ට සමහරක් වෙලාට ඇත්වන පුළන් පාලුවක් සමහරකට නිකාමන ඒවාගේම දුකාක් ඇතිවෙන්න පුළුවන් බියක් ඇතිවෙන්න පුළුවන් මේ හැම එකක්ම මගහරවාගන්න ඒ ගුල්ලන් විසි නිර්මාණය කරගත්තා එගොගේ වේසදුරු කරගඩ මේ නිර්මාණය කරගත්ත කවිවොලට අපි කියන පුතේ ජනකාවියක් කියලා තුර ජනකාවියක් කියන කියනෙක තමයි දැම්ම අර්ථකතනය කර. ත ජනකාවිය අතීතයේද දෙැක්කේ කැඩපතක් විදිය. ඉද මේ කැඩපතක් විදිර අප ජනකවිය පෙන්වන් මොකද ජනකවිය ගොඩනැගවිනි ජනතාවත්තරපුත ජනතාව අතරයම ගොඩනැගිච්ච කවිය තර මේ හැමවෙලේම ජනතාවගේ දේවල් තමයි කවියෙන් කිව්වේ තුර අපි මේක කණන්නාඩියක් විදිර අර්ථකථනය කර වෙන මොකක් ක නිසා නෙමේ පපුතේ උදාහරණ තමයි අපේ අඩු පාඩුකම් ටිකතා මයි මේ කවිියලේ මිරූපණය වුණේ ඉදිනිදා සමාජ මිනිසුන්ගේ ලක්ෂණ තමයි කවියෙන් කිව්ේ අපි කැඩපතකට කියලා කිවේ අපි කන්නාඩියෙන් ගහිල් අපි බලන්නේ ලස්සන නෙමේනේ අපි බලන්න අපි අඩු පාඩුකාම් ටික පිළිවල්ට කොන්ඩ පීරිලා තියෙනවාද මේේ ශක ලස්සට යට වෙලා තියෙනවාද මේ අපි අඩුපාඩුකම්නේ තු අඩුපාඩු හදාගන්න තැන කන්නාඩිය නම් ජනකවියත් අන්න එතනට අපි ලගු කරන්න නොව රණාව නිසා ඔන්න බලන්න ජනකවියට නිශ්ිත කතුවරෙක්නය ඇද නිශ්චිත කතුව රෙක්න ඇත්ති මේක මකපරම්පරාාව මකපරම්පරාවටාව. පොත්පත්තුල ලිය උන්නේෑ මුල් කාල පරාසේ. තාත්තා කියන කවිය පැලටවෙලා මාහඩින් කෑගහල කියනකොට මේකවිය පුතේ ගෙදරන්න අපේ දරුවට නිරයාසයෙන් ඇහිල් ඇහිලා එයටත් මේ කවිය කටපාඩං ඕනා. කාලයක් යැනකොට තාත්ත අ වයස් ගතයි තම මේයටට පැල්රකිින් යන්න බැහැ අන දැන් පැළටෑනි කකවුද. අර ගෙදර ඉඳලා වර්ධනයමිච්ච මේ දරුවවා. එයා දැම් මේ නිරායාසිෙන් අර කවිටි කොන්නයා කියන. නොබොදවක්කද මේ දරුව විවාහේ නො තුටඒ දරුවගේ දරුව තමයි පසුකාලන මොවදින් බති මේකවි නිරායාසෙන් පාඩන් කරගෙන ඔන්න ගොල්ල නොත් කියන පටන්ගන්න. තරදැම් පැහැදිලිද මේක මොකපරම්පරයි මක පරම්පරාවටාව කියලා වර්තමානයේ නම් පුතේ පොත් පත්වල මේ ලියවෙලා තියෙන. හරි නිශ්චිත තුරෙක් නැහැකිලා පියර්ථකතනය කර ඒකයි තක් මේ ජනකවි වර්ගී කරනය අපට මේක වර්ග ගරන්න පුළුවන් කුම්ර ආශත්‍රතව කියල අපි ගත්තවොත් අපට පුළුවන් නෙලුම්කාවී ගොයම් කවිී කමත් කවිී කියලලා අර්ථකථනය කරන්න. පැලාස්තෘතව කියලාි ගත්තොත් පැල්කාවි කියල රිජ්ව කාන්ඩ කරන්න පුළුවන්. ඒවගේම තමයි ඒකාලෙ මිනිස්සු අපේ ඉන්න කට්ටියගේ ක්‍රීඩා වනුත් එ ජනකවි කාණ්ඩ කරා ක්‍රීඩාශෘත ජනකවි කියලා ඔල්ලින්ද කෙලි පංච කෙලිය මේබර කෙලිය කොල්ෙලිය කුළු කෙලිය කලගිඩි නැටුම් ඔංචිලි වාරම්න ක්‍රීඩාව. ඒකල් බානු ගොංචිල්ලාව පදින්න කට්ටියාව අවරුද්ධට එක්කනෙක් කොංචිල්ලාව වාඩු කර අනිත් අය තල්ලු කරනොස් දෙපැත්තිදං කට්ටිය කවි කියනවා. බනු කොයිතරන් සුන්දරත්වයක් තිබ්බදයකි. කොයි තරම් සාමහිකත්වයක් තිබ්බද කියන. එනවුන ක්‍රීඩා වාශ්ටත කවි. දැන් අද කොයිතරම් ක්‍රීඩාවලුතිෙන් නිර්මාණය වනත් ආශ්‍රක කවි නිර්මාණය වෙන්නෙන් අපි එදා ක්‍රේඩාවත් එක් කවිියනු තරං දැක්ක ඉඩපස් අපට මේක තව කාණ්ඩයක් කරත හැකි ප්‍රධාන වශයෙන්ම එතමයි පතේ මේ රැකි ආශ්‍රිත ජනකවි කියලා බනකු රැකි ආශත්‍රෘත ගද්ධ අපි කොහොමද ගන්නේ තැ පතාල්කාවි පාරු කවි කරත්තකවි බඹරගී දීවරගී වට මේ විදිර අපට කාණ්ඩ කරන්න පුළුව ඒ කාලේප් හිටිය මිනිස්සු කරත් එෙනැගලා තමන්ගේ රාජකාරයේ සඳහා පිටත් වෙලා යනකොට එයාල මේ කරත්තය ගමන් කල්ල කම්මැලින් එන සමකෝ කරන්නේ කවික් කිය යනවා. අපිෝ කරර්ථකතනය කරනවා කරත්තකවිය. රැකියාවත් එක්ක තමයිපුතේ ඒ කවිී ගොඩ නැකුන්. තැවුණ වර්ගී කරණ පැහදුලිද ඉට අමතරව උපදේශාත්මක කවි කියලත් ජනකවි කාණ්ඩ කරන්න පුළුවන්. හරි ඇැවුණ ප ගෙන ගත්තා ද ජනකවීිය කෑනීමම් කක්ද නකයි වර්ගී කන යට තේ විස්ත්‍රයක් අපි කතා කර ඩැම්මේ කියන්නේ යන්නේ වැදදගත්ම කාරණාව මොකදඔගලන්ට දාහ ස්ශ්‍රීණී තිබ හනාහියේ පානාඩ හැරින් දැන එකත් ජනක වි සම්බන්ධය ය එක තුර ඒ පාඩමයි මේ පාඩමයි දෙකම ජනකා නිසා මෙිනි මේ ලක්ෂණ පහ ගෙන ගැනීම අතිශ්‍යය වැැදකත් මොක අනිවාරයීම විචාර් ප්‍රශ්න ගොන්නට මේ අදාළ ප්‍රශ්නයක් හැදෙනකොට මේකනුත් එකක් එකුතු වේෙනවා බලන්න ජනකවයට ආවේනික ලක්ෂණ. තැන් ආවේනික ලක්ෂණ පහයි අපි මේ පහගැන පොඩක් කතා කරන්න ඩ නේ පපුතිේ මේක පලවනි කාරණාව තියෙ සරල බව කියන එක. මොකදද මේ සරලයි කියන්න අපට යම් කවියක් කියවලා අපට ඒගේ තේරුම අපට ඒ අර්ථය අවබෝධ කරගන්න පුළුවන්නම් පහසුවෙන්ම මේ සරලයි. ැ ගනිත ගුරුවරයෙක් ගනිත ගැටලු කියල දෙනකොට ළමයිට සරල තන ඉදල සකීර්ණ තැනටයන්නේ. ඒ වගේම තමයිපුතේ මේ ජනකවිය ඒකාලි තිබ්බ අප කවි බහුතරයක සරල බව කියන සංකල්පය ගැබ් බවෙලා තින්. කියවල පහසුවෙන් තේවරුම් ගන්න පුළුවන්. ඔන්න මල්යේ ඔය නාමල නිෙලාවරෙන් අත්ත බිඳයි පයබුරලින් තබාවරෙන්. දක ඕන කට තේරන මල්ලි ඔය නාමල කඩාගන්න හැබැයි අත්ත කැඩෙන්න්න පුළුවන් පයබුරුලින් තියලෙන්. සරලයින හෙනම් ඔන්න සියල්ලටම පාහේ කියවා තීරුම් ගත හැකි නම් අපේ එකටකිෙන මොකක් කියලද සරල බව කියලා ඇැ ඊලං කාරණාවට අපය න පොදු බව පොදුයි කියල කියන්නේ මේක මේ එක්කෙනෙක්ට අයිත දෙයක්න මේ සාමූහික නිරූපණය වෙන එක උදාහරණයක් කුඹරට ගෙහිල්ල ගොයම් කපනොකොට කාන්තාවන් ඒගොල්ලන් ගොයම් කපද්දී දැකැත්තක් අරගෙන අපේ මේ ගෙවිල්ලියුනක කොට ඒ පර්්‍රවයම කොදවෙන්නේ එක්කෙනෙක්න මේ පෙලක් මේ ගොයම් කපනකොට පුතේ ඔකොම එකට එක්කු තුළ කවිි කියවා එක්කනෙක්න මේ මේක කියන කණ්ඩායමක් විදියට තු කණ්ඩායමක් විදියට කවි කියනවවා ඒකෙත්තෙන්නේමකද පොදු බව අන්න එක අපි පොදු බව කලකැෙ සාමහොයක් විදියට එකට එක්කු තුවෙලා මේ කවි ගායනා කරනවන්න පොදු බව කියන සංකල්පි ගොඩනැගනවා තැම් මේ හාස කියනක තමයි අපට වැදගත්වෙන් කකොට මේ ලොක කුඩා අපි හැමෝ මාසයිනේ අලු තිබුදුරු බාලත් හිනාාවෙනවා දත්නැ තියාච්චල සීලත් හිනාවෙනවා හැමෝම හිනාාවේෙනවා හාස්සේ අපි කෙන කනර හින්නහා වෙන්න හින්නහා වෙන්න එතකොට තර වෙන්නේ තරවෙනවා කියන මහත්වෙනවා හැබැයි තින් දැන් තර වෙනවා කෙකෝම අපිකොට හිනාාවෙන ඉදර මේ හෝල්ලි එකක් විතර ඳුුවෙනන්නේ නමුත් එහිම් වෙන්නේ අප ඇගේ ලේ පිරිසුදු වෙනයක් වෙන නොන්දට තොර මේ හාස්ස කියනක ජනකවයා ර ගෙනාව හැබැයි හාසයක්ත් එක්ක පුතේ ගැඹුරු දහම් කරුණුත් ගෙනාව ොඩිකාලෙ කවි කිය නෝගොල්ලන්ට මතක දන්නේ අම්බල මේ පිනා පිනා වලංකදක් ගෙනාගෙනා ඒක ිදිිබ ගොනාා ගොනාා ඒකට මට හිනා හිනා මේකා විය ගොඩක් කියලාවට තේරු මැහවූත් බෞතරයක් කයි කියන්නේ පිනා වලං අරංාව ගොනාබින්ද පිනාට හිනාගිය සරලා දහසෝක අපේ වයිසක ආච්චිල සීලඉන්න ගෙවල්ලුල්ල රුන්ට හල බලන්න පුළුවන් කෝම්වද මේ කවයේ තේරුම කියල එයාලත් යක් අයි කියන්න ඔය විදේ තමයි හැබයි මේ කවීපති අදහස්ස ගන්නේ මේක මේ පිනා කියලා අර්ථකථනය කරනකොට මෙතන මේ පිනා කියලා කියන්නේ මේ ඉන්න අපි ගිහි මිනිස්ස ඔක්කොම තොර මේ එයා තමයි මේ වලන්තාද අරගෙනෙන්නේ තැමම් මෙන්න මේ විදිරි පොඩි දලා සටහනක් අදී නව වට පොඩක් තේරුම් කරන්න නිසා මේ මේ වලංකේනයක අදහස් කල්ලා තියන වෙනමොකක්කත් නෙ මේ වලන් කියන්න මිනිස්සුන්ගි තියන මේ ආශාව. තෘෂ්නාව තුර මේ තෘෂ්නාව තමයි පපුතේ අරගෙනෙන්. ැ මේක බිඳින්නේ ගොුණා ගූකේන එකයි නා කියේනාකුරයි අපි භාවිතා කරහ න්න මෙතනදී බලන්න ගෞතම නාහිමි. සමාරක්වෙලාවට මේක අදහස එක පාරම ආචි කෙනක් විදඳන් අපේ දරුවක් කිවෝ තේ චි ලඟ තයකින් ඔොලු පෙලෙන්න ගන්න පුොල. මොද මේ කවි අප අදහස දෙනකොට වැරදි අදහසක් කියලා. ගෞතම නාහිමිය අන්තමා මේක නැති කරන්න ඒ නිසා අතම අප අද මේ යම්මාආකාරික තෘප්තියක්ලා බිවිින් ජීවත්වේ. පැහැදිලිද ත්‍රේනං ඔන්නෑ අද ඉගෙනගත්තා පොඩිකාලේ උඩ පැන පැන කිව්ව කවියක් මුත් අර්ථයෙන් නොදැන කිව්වි ඉදා හිනහමවියෝග කිව්වා අද තේරුම දැනගෙනවාට මේක ක සතුටින් හිාවී කියන්න පුල මොකොද මේක මම මේ අර්ථකතනය කරලා තියෙනවා අවස්ථ ගණනාවකද දැම අප ගරුජවිත අපි අවස්ථ ගන්නනාවක්ද විස්තර කරලා තියෙනවා තරො විස්ත්‍ර කර හැම අවස්ථාදම අලුතෙන් ලමයිටක මගගේ ක ඉගෙන ගන්නකොට ගුල්ල ඔක්ම සහරක්ලට මෝන්ට මූුණ බලාගන්නවා ටකක් පාශ්චාත්තාප වෙනවා ඇයි මේ අදහස වැරදි දිගල මම කියනු. මේ තමයි පපුතේ නිබරදිම අදහස තරුණ හිනහවත් එක්ක ගැඹුරු දහම් කරුණ කරගන්න එදා ජනකවිියට අවකාශය ලැබුණ ලංකකාරණාවට අපයනො එකතුම අව්‍යාශ බව අව්‍යාජයි කලා කියන බතිේ ඇත්ත බොරුණෙමි ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශකරොත් අන්න ජනකවී ලක්‍ෂණය උදාහරණයක් දැන් අප හලා තියෙනවනි ඉන්නෙත් දුම් බරයි මහකළු ගලක්ට කන්නෙත් කරෝලයි රටහාලේ බතට බොන්නෙත් බොරදී අයි පූර්ුවය කළ පවට යන්නේ කවදාද මවපියෝ දකින්නට තකට ඒ අදාලාපේ හිටිය තරුණයෝ ඇැතුලට වෙලා විින්ද දුක්කම් කටුළු ටික ඒගොල්න්ගේ සිතේ තිබ්බ පුුතේ ශෝකය අන්න කවෙන් කිව්වා අභියගටකෙන් මොකක් කියලද අව්‍යාජපක් ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීම හරි ඉළකාරණාවටත් අප යනවා සංයමය මේ සංයමය සහ සංගමය වචන දෙකයි සංගමැන යම් කණ්ඩායමකෙක තුළලා හදාගත්ත දෙයක් මේ සංය මේය කලා කෑන බුතේ හික්මීම නට කවිියෙක් වුුණහම හික්මීීමක් තේෙන්කො අපට මේ අපි භාෂනය කතාකිරේ තුළලෙන් අපට ගොඩක් දේවල් කරන්න පුළුව මෙ අපේ කටින් වචනයක් එළේටේනවා ඔ ලින වචනට නැවත ගන්න බැහැ ඒවාගේම කවිිය කවියක් නිර්මාණය කරලා මේක පොතාක් වෙදර එළිදැක්වට පස්සේ එයායට නැවතම කයින් කරන්න බෑ තුර සංය මේ කියගෙනන හික්මීමක් තුර හික්මීමක් තිබ්බ කවිියක් ගත්තත් එයාගාව ජනක විලක්ෂණයක් තිේෙනවා දඒ කාලේ අපි හිටියේ ගචමන්න ඕන භානුක පෘතේ එයාල කවම්ම තමයි එයාලගින් ප්‍රශ්න හිවිකට්ටිය කවියෙන්ම තමයි උත්තර දුන්නේ ද අදත් ඒ වගේම වපසරයක් ගොඩ නැකුණා නං වාල අපෙන් ප්‍රශ්නහන්නේ කව වලින් අපි උත්තරදෙන්ඩුවන කවිවලින් හරි තොරහිනම් මේ සංහමේ සම්බන්ධයෙන් කවියක් මෙන්න මෙහෙම එකන්නේ කොළඹියුගේ සමහරක් කවවිහිටිය සංහමෙන් පොඩක් බැහරවෙච්ච කව නමුත් අපි මේ අද මෙතරනදී ජනකවියට අදාලව සංහමේයට කවයක් නේ තැන් මේක ගොඩක් අයි දන්න කවියක් ඒ තමයි පපුතේ අපේ එක්තරා තරුණේ ඒ කාල මේ අපේ වාහන තිබබෙනන පයින් ගමන් කරන්න ක්කෝම තට පයින් ගමන් කර දී හැ මෝටම මගවෙහෙසයි වේස නිවාගන්න තැනක් ඕනේ අ ඒකට තමයි පපුති අම්බලම් නිර්මාණය කරේ ඒ කාලෙ අතරතුර මේ අම්බලමඟාව වතුර බොන්න තීලතිනවපති ලොකු මුට්ටයක් හැලියක් වගේ කපියෝකටකෙන මුකක් කියලාද පින්තාලියක් කියල කිය. තොර මේ වතුර බොන්නේ ගොල්ලාගේ පිපාසේ සංසිින්ඳවාග. තොර මාවත් නිර්මාණය කළ තිබබෙන තාරදාල ගුරු පාරවල් තිබ වැස්සහම්වා මඩ වෙනවා තෙක්තර දවසකදම අම්බලමක තරුණේ කරැදිලඉන්න කොට තරුණයක් ගමන් කරනවා එයාට පේනෝත්. තරම මේ තරුණය ගමන් කරදද. ඇයාගේ පාදුවලට සරපු දාලා නෑන පුතේ ඒනිසාම කොදදුන අපට චීතපට උස්සගෙන තමයි ගමන් කරේ මඩ ගෑවේ කියලා. තොට මේ වෙලාදි මේ සංසිද්ධී දකින මේ තරුණයා කවකින් තමයි ප්‍රශ්නයක් කහන්නේ. අහනවා අල්ලාගෙන නෙරයාතකින්ගේ මොදනාගෝ. ඇයි මේ නෙරියකාාතකින් අල්ලගෙනින් වසාගෙන දෙතන කඩකින්ගේ මොදනාගෝ. ඇයි මේ ලැම ප්‍රදේශය වහගෙනන්නේ හිමියෙක් නැති ගමන්තනිමගක මොදනාගෝ. සැමිය නැතු ඇයි මේ තනයෙන් ගමන් කරන්න අම්බල මේ ඉන්දලාපිය අම්මුදනකුව අම්බලින් ඉදලාපි ගමන් කරුද කියලාහනු දැ මේකවිය අපට කියව්වා කියලා අපටේ තරුණය පිළිබඳ රාගධාර්ය දහසක් ජනත වෙන්නේෙන් මේකරතමා අපිකැන සංගමේ කියල තර මේ තරුණයත් පිළිතුරක්දේනු දැඟ සමහරක්ලට අපි ද කියනවා ප්‍රෘත්තිවල්ල නේ සමහරක් අවස්ථාවල්ලද පහරදීම් සිද්ධනාය කියලා කියන උදාහරණයක් සමහරක් විට වර්තමානය තරුණකට ඔය වගේ ප්‍රකාශනයක් කොරොත් ගත්තාකුඩියේ දුන්න සට පටගා ලනනි. ත් මේ තරුණ දෙන පිළිතුර කවකින්දේ නෑයා කියනවා අල්ලාගෙන නෙරිය මඩ තැබරණෙහින්තා. වසාගෙන දෙතන දිලිඳුගේ කිරිහින්දා. පාලමස්සිනා පස්සෙන් එනෙහින්දා. යන්නම් අයි අන්ඩි ගම් රට දුරහින්තා. එබානගේ පිළිතුරොත් තුළ මේ තරුණට සෑහිමට පත් පෙන් සිද්ද. මේක තම්මයි පපුතේ ජනකවයේ තිබ්බ සං එමේ ක හික් මේ. පැහලේද එන වන ලක්ෂණ පහයි. උනද මේ ලක්ෂණ පහ සාරල බව, පොදුභව, හාසෙභව, අව්‍යාජභාව සංයමේ. ඔයාගේෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කුරහන් නිසමෝ කලුවර බලාලා පැදි පෙළ තුළ. ජනකවේ ටආාවනික ලක්ෂණ ගැබ්බී තිබේ නිදසුන් දෙමින් නිමසන්. තර මේ කාරණා පහවලුවේ නැත්තං වඩ විචාර්ලියන්න බැපපුතේ. පැහැදිලිද ර්. එ අපි ඒ කරුණන්ටික සාකච්ඡා කරපු නිසා අපට පොළුවන් පළමු කවයට ප්‍රවේශවන්න තැ මේක සරලයි කවේටික සිංහල ක්‍රමේට අනුව මාස පිළිබඳු මේක අර්ථකතනයක් කරලා තියෙනවා බලන්නක අපේ මේ හේන් ගොවිතනයේ මුහුණ දෙන දෂ්කරතාවයන් ගම ඒත් පිළිබඳතම්ක කියන්න දුරතු මහේදී කැලේට වැදීලා දුරුතු කියලා කියන්නේ සිංහල ක්‍රමට නුවගත්තා මුණනාද දුරතු නවන් මඩින් බක් අපි ගන්නන්නේ කොඳද තුටු ජනවාරි මාසය. මහේ කියන්නේ මාසය. තුොර ජනවාරි මාසේදී කැලේට වැදීලා අන්න කැලෑවට ඇතුල්ලුනා. පති ඒකාල හේනක් නිර්මාණය කරනවා කියන්නේ ඉන්න මිනිස්තුුම කොද කරන්නේ කැලෑවැට ඇතුල්ලුණා එයාට පුළුවන් වපසරේ යා සුද්ධ පවිත්‍ර කරගත්තා. ගස්්ටික කපල දාලා උක්කොම කරලා හදාගත්ත පරිසරයේ තුරඒයා ඒක තම යා ගහේෙන ඕනේ එයා වගා කරන ස්ථානු නියෝකන බලන්න වැඩීලාකිව ඇතුළු වෙලා මසක් පමණ කල් කෑලවල් කොටාලා මසක් පමණ මාසයක් පමණ කල්කයන්න පුතේ කාලයක් කැලවල් කොටාලා තර මේ බලන් කැලේ තියන වල්ගස්ටික කොටලා කැලෑ ගස්ටික කපල බාලා මැඩින්දිනේදී වල් ගිනිි තබාලා ජනවාරි මාසි කැලෑවට ඇතුළුණා මාසයක් පමණ ගස්්ටික කැපුවා මොකද වෙන්නේ මැදින්දින්නේ වල්ගිනි තබාල හොන බලන් මාර්තු මාසය ද පෙබරවාර්ද දුරතු නවන් මැදින් මාර්තනේ මාර්තු මාසිදුන් කපපු ගස්්ටික ගින දියනවා ද යම් කාල පරාසයක් මේ ගස් කපල තිබ්බෙයි හොඳර වේලේට තුර ගිනි තිබගම් මොකොද වෙන්න ඉක්මැනින් පත්ව වෙන වගේම තොට මේ එක හරි පහසුයි. කුරහන් නිස්සමුව කළුවර බලාලා. අන්න කුරහන් නිසින්නේයන්නේ කළුවර බලාලා පුති මේ කලුවර බලා කකිෙනෙකින් අදහස් වෙන්නේ බක්මාසය අවරුදු කාල තුළ වැහිබලාකුළු අපට දකිනෝ. එනම් මේ වැහිබලාකුළු ටික දිහා බලලා අන්න කුරහන් නිසින්ඩයන්. එතකොට මේ කවිය අපි ගන්නවා හේන්ගොවයා මුහුණදුන් දෘෂ්කරතා නැත්තං. හන්ගොවියාගේ ජීවිතය අව්‍යාජත් ඇත්ත බනක ජනවාරි මාස කැලෑවට තුල්වෙලා මාසයක් පමණේට කපල කොටල දාලා මාර්තුමාස ගිනිතියලා අප්‍රේල් මාසසි තමයි කුරහන් වපුරන්නේ. තු මාස ගණනක්කය මමුකොද කරලතින් පරිසර යහදාගන්න මහන්සි වුණා. බවබෝග පස්සේ හම්බවින්. අපි ඒකයි කියන්න නැර දුෂ්කරතාවලට මුහුණ දීලා ලබන ජය ග්‍රහණය අතිසේ සාර්ථකයි කියලා. ප සාාපලි බාගිලි නොවාලාටත් ඔය වගේීම තමයි. ඇයි. අධික මහන්සියක් ලබ වෙලා වෙලා තමයි හොඳම ප්‍රතිපලයකටයන් ප්‍රතිඵලයවා ලබන වෙලාවට කොයිතරන් සතුරක් දෙරෙනවන්. එක වචනය පරිසමප්තර්තයෙන් කියන්න බේ අපස්සාපලි බාගව ප්‍රතිපලාව පසුගි සතිගීපය ඇතුළි. ඒ ප්‍රතිඵලාප යහනුකට අපට දැනෙන නිහතමාන සතුටක් අපි ගත්ත උත්සාහයට දරු සැහෙන වෙේහසක් දරලා සාර්ථක ප්‍රතිඵලයක් ලබාදිීල තියෙනවා. ඒේ හැම ළමේක්ගම් ප්‍රතිඵලයක සැබෑම හිමිකාරයා ඒ ළමයම තමයි. අපි පුතේ වෙන්නේ ඒ ප්‍රතිඵලයේ ලබාගන්න මාර්ගය පෙන්නල දෙනෙක විතරයි. අපට කරන්න පුළුවන් ඒක. මොකු ද අපට උගන්වන්න පුළුවන් වනාට අපටට පාඩක් කරවන්න බෑගි දෙෙට්ටවිල්ල. මේ පාඩං කරන එක සහ විභහග ලියනෙක තීරණය වෙන්න වාගි තියෙන දක්ෂතාව මත. හරි එන ඔන්න, වෙ කවි අපි අවසන් කරගත්තා ති බලමු දෙවිනි කවිය කොහොමොත්තියන්න කියලා. ටික වෙනස් කවියක්නේ. එල්ලවෙන්ට කවිකරකවෙි බොහොම. පුත මේ එල්ලවෙන්ට කියන්නේ අදාළකරගෙන. මොකද මේ මාතෘකාව හේන් ගොවිතන නම් හේනට අදාල කරගෙන කවියක් කියන්න. පතලනම් පතලට අදාල කරගෙන කවිියක් කියන්න ඒ ඇමත්තන මේ එල්වෙන්ට කෙල කිව්වේ. රි කවිකරකවෙමි කවියෙන් කියනවා. බොහොම. ගොඩක් කොල්ලකන්්ටේති සිව්පා වූ බොහොම අන්න කොල්ලකන්්ටේනවා. මේ කොල්ලකනව කියනකින් අදහස් වන්නේ අන්න අයගි දේවල් කිසිම ඇහිල්ලකින් බැලිල්ලකින් තොරව ලබාගන්නවා. බලිං ලබාගන්න හා සමාන වැඩක්. හැබැ මේක කරන්නේ කවුදපු ඇති. එනවා සිව්පා වූ කහුල් හතරි කට්ටියනේ බොහොම කියන්නෙ ගොඩක්. හේනට මහාපරිමානෙන් අලාබානිි කරනු. ඌරු එන්න පොළුවන් එන්ඩ පුළුවන්නේ ද හරකුන් එන්ඩ පුළුවන් මෙන් අලාබානි කරන කට්ටිය. ගොල්ල සම ගෙතිවූරෝ සැමදාම මේ ගොල්ල කියන්නේ සමූහොයා කණඩායමක් එන කණ්ඩායමක් එක්ක තම එන්න කවු දූරෝ සැමදෑම කියලා කියන්නේ එහෙන නිල්ලාම්ඹති සද්දවසින් බැලුවාම. මේ ඌරුවා වෙනැත් තම්පුතේ කොළපාට පැහැය දිස්වෙනවලු දවස්කීයක් තිබොත්තේමද. හතක් තිබ පණ දවස් සතක ගහෙනගන්න මේකගලන්ට බලා ගණ්ඩති බල කොල පාට පැහ. තුර අපි ඔන්න සාකච්ඡාට බඳුන් කර කුරහන් නිස්මූ කලුවර බලාලා පාඩම කවි දෙකක් අපි කතා කර අපි නැවත මොන ගැහෙමු ලබන සතති එතක් මුණ ගැෙන තුරු සිරුද නාටම අයිබෝන් සමගෙන් සුබම සුබදාවසක් පේවා අයිබෝයවා